ආයුබෝවන් ස්වාධින් රූපාණී සව සහාය 30 ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත කන්ද කාඩුවෙන් 283ක කොරෝනා පොකුරක්ම හමුවේ ප්‍රිය අනතුරු වසන් කිරීම පලා යාම පාටලීට අධි චෝදනා බහර දෙයි බුද්ධංශ හිටපු ප්‍රධානී නිලන්තගෙන් පාස්කු ප්‍රහාරය ගැන පැය 152ක ප්‍රශ්න කිරීම පොලිසිය කුඩුකල නාකොටික්ලාට මරණ දඬුවම දෙන්න පොලිසියෙන් ඉල්ලීමක් කොස්ගොඩ තාරකගේ කුඩු ගෝලයා කළු මල්ලිත් පොලිස් දැලේ ඇමරිකාවම සලිත කරමින් ගෙවි ගිය පැය 24ට කොරෝනා රෝගීන් 65000ක් දේශීය පුවත් කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව කොවිඩ් ආසාදිතයන් 283 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම මධ්‍යස්ථානයෙන් මෙතෙක් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 339ක් දක්වා ඉහළ ගියා. ඉන් ඊයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 56ක්. මද්‍රව්‍යවලට ඇබ්බැහි වූ වන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකඩු මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරයට එවා තිබූ රඳවියෙකු COVID-19 ආසාදිතයෙකු බවට පසුගියදා හඳුනා ගැනුණා. ඒ අනුව එම මධ්‍යස්ථානයේ රඳවූ වන් සහ කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණවලට යොමු කෙරුණා. එම PCR පරීක්ෂණ 338ක ප්‍රතිඵලවලට අනුවයි අද දිනේදී නව ආසාදිතින් 196 දෙනෙකු හඳුනා ගැනුණේ. මෙම මධ්‍යස්ථානයෙන් තවදුරටත් ආසාදිතින් වාර්තා වීමේ ප්‍රවණතාවක් පෙන්눔 කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. පුනරුත්ථාපනය අවසන් කර පිටතට යවන ලද රැඳවුවන් සහ ආශ්‍රිතයින්ද හඳුනා ගනිමින් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. මෙම ස්ථානයෙන් සමාජයේ තුලට වෛරසයේ පැතිරියාම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් පවතින බවද සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. මේ රටේ ජනතාවට අපි තාම ආදරයෙන් සඳහන් කරන්න ඕනි සමාජය තුලින් කොරෝනා රෝගීන් සම්පූර්ණයෙන්ම අයින් කිරීමේ අභියෝගය බාර අරගෙන මේ රට එයින් මුදාගත් අපිට මේ මධ්‍යස්ථානය තුල රෝගීන් ඇති වී සිටීම විශාල අභියෝගයක් නෙවෙයි. එනිසා මෙතනින් එහාට මේ රෝගය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීමට සියලු පියවර රජයක් විදියට අපි අරගෙන තියෙනවා. අනික් රටවල් වලට සාපේක්ෂව අපේ රට තුල සමාජය තුලින් රෝගීන් මතුවීම ඉතාම අවම තත්වයක තියෙන්නේ. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතින් හමුවීමත් සමග එම මධ්‍යස්ථානයට ආසන්න කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කරන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. ඊයේ හමු වූ උපදේශකවගේ පෞලිය සමාජිකයන් ඇතුළු ආශ්‍රිතින් නිරෝධායනයට යොමු කර තිබෙනවා. නිවාඩු ගිය උපදේශකයන් 8 දෙනෙකුද වහාම යලි කැඳවීමටයි කටයුතු කර ඇත්තේ. පුනරුත්ථාපනය වන අය හමුවීමට පැමිණි පුද්ගලින්ද නිරෝධායනයට යොමු කෙරෙමින් පවතිනවා. මෙම මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩල සමාජිකයන් 66 දිනකෝ PCR පරීක්ෂණ සඳහා මින්නේරිය කටුකැලියාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත අද අලුයම රැගෙන එනු ලැබුවා. කන්දකඩු මද්රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ලෙදහරින් දෙදෙනෙකු පැල්මඩුල්ල ප්‍රදේශයේ සිය නිවාසවලට පැමිණ සිටීම නිසා එම නිවෙස්වල 5 දිනකු සහ විහාරස්ථානයේ හිමිවරුන් 5 නමක අද නිරෝධායනයට ලක් කර තිබෙනවා. පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ශිරන්ති රණසිංහ මහත්මිය පැවසුවේ මේ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි. ලබාදී ඇති සෞඛ්‍ය මාර්ග උපදේශ ඒ අයුරින්ම පිළිපදින ලෙස සෞඛ්‍යංශ ජනතාවට අවධාරණය කරනවා. විශේෂයෙන් කන්දකඩු මද්රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නව ආසාදිතින් හමුවීමත් සමග සමස්ත සමාජයේම ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ. දැන් මේ අවස්ථාවේදී මේ කන්දකඩු ආශ්‍රිත අවසංගත තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඒ වගේම හමුදාව බුද්ධි අංශ වෙහෙස වී කටයුතු කරනවා. මේ හරහා සමාජයට පැතිරීමේ අවදානම අඩු මට්ටමකයි පවතින්නේ. කෙසේ වෙතත් එසේ පැතිරීමක් ඇති වෙනවා නම් ඒ සඳහා මුල් අවස්ථාවේම කටයුතු කිරීම සඳහා තමයි මේ ක්‍රියාමාර්ග දැනට අරගෙන යනු ලබන්නේ. ඉතින් මෙහි අනතුර ඇත්ත වශයෙන්ම පවතිනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉතා තදින් ක්‍රියාත්මක කිරීම වැදගත් බව මම ප්‍රකාශ කරන්න කැමතියි.
सौख्य बलदारीन लबादी उपदेश විශේෂයෙන්ම සිවිල් ඇඳුමින් මේ සම්බන්ධව නිරීක්ෂණය කිරීමට යෙදවීමට බලාපොරොත්තු වෙනවා මේක හුදෙකලාව රජයකට සෞඛ්‍ය බලධාරීන්ට පමණක් කළ හැකි කාර්යයක් නෙමෙයි ඒ වගේම ජනතාවගේ සහය අත්‍යන්තයෙන්ම අවශ්‍ය වෙනවා මේ කාරණේ සඳහා ඒ නිසා ඔබේ දායකත්වයේ උපරිම ලෙස ලබා දෙන්න මේ රටින් හමු වූ කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 2437ක් සුවය ලැබූ සංඛ්‍යාව 1980ක් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 446ක් මේ අතර මුන්දලම රෝහල පැයක පමණ කාලයක් අද වසා දැමුණා. ශ්වසන ආබාධයක් හේතුවෙන් එම රෝහලට ඇතුළත් කළ 27 වෘති අයකු හලාවත රෝහල වෙත මාරු කර යැවීමෙන් පසු ජීවිතක්ෂයට පත්වීමත් සමගයි. එම රෝගියාගේ PCR පරීක්ෂණ වාර්තාව මෙතෙක් නොලැබී ඇති හේයින් කොරෝනා ආසාදිතයෙකු ද යන්න තහවුරු වී නැහැ. කෙසේ වුවද මුන්දලම රෝහල විසබීජහරණය කිරීමෙන් පසු ප්‍රතිකාර සඳහා යලි විවෘත කළ බව පුත්තරම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය ස්වාධින රූපවාහිනී ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. මේ අතර COVID-19 හමුවේ විදේශගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ ඩුබයි සිට 278 දිනකුද රුසියාවේ සිට 234 දිනකුද අද දිවයිනට පැමිණියා. ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාමට ප්‍රධානම හේතුව නියමිත කාලයට ප්‍රථමයෙන් ප්‍රාන්ත විවෘත කිරීම බව වෛද්‍ය ඇන්තනි පෞසි පවසනවා. गत वू पै विसिहातरट पमना किरटीन वार्तावू आसादित्यां संख्याव हेट पंदहस इक्म वात्ते बेनवा केसे वोद में वसरे अगबहागे बन बिट कोरोना वाइरसे तेरहिव इन्न तक निष्पादने किरीमट हैकियाव पवतिन बवाई दवल बंदिर कोरोना कारे साधक बलकाई प्रधानी वैद्य एंथनी फौजी निवेदने करानी इन्न तक निपदवीम पिरिबंद सिदुकरन परीक्षन बेवन विटत सार्थक प्रतिपलात करगेन ती बव ओहु तवदुरटत पवसनवा COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 1,24,24,398 දිනකට ආසාදනී වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 72,47,340. වෛරස් ආසාදන හේතුවෙන් මරණ 558,157ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. ऑस्ट्रेलियावे विक्टोरिया प्रांतेन वार्तावन वायरस आसादित्यान संख्याव तव दुरटत इहल यमिन पवतिनवा अद दिनेट पवना कासादित्यान देसी आसु अट दिनेकु हमु वियाति बवाई सौख्य अंश निवेदने करानी वायरस व्याप्ति वेलक्विम संदहा विक्टोरिया प्रांते तट्टु निवास संकीर्ण नव्याक तुल पुत्कलेयन तुंदहसक पमन रंदवा तबा सिटिनवा म्यातर क्वींसलैंड प्रांत सीमा व्युत्त किरीमटाई बलधरीन पियवर गिनत्ते බොලිවියාවේ වැඩ බලන ජනාධිපති ජෙනින් එනස් හට වෛරස් ආසාදනය වූ බව ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් නිවෙස් තුල සිට නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. බස 4කට පසු රට විවෘත කෙරුණද ආහාර ඖෂධ හා එදිනෙදා භාවිතයට ගන්නා භාණ්ඩ හිඟයක් හටගෙන ඇති බව කියුබානු මාධ්‍ය සඳහන් කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව දිගු පොලිම්බල රැඳී සිටින ආකාරය මාධ්‍ය වාර්තා කර සිටියා. ඇමරිකාව කියුබා වෙත පනවා ඇති සම්බාධක හේතුවෙන් භාණ්ඩ හිඟය දරුණු තත්ත්වයට පත්ව තිබෙනවා. ආසාදිතයන් වැඩියෙන්ම වාර්තා වන රටවල් අතර පස්වන ස්ථානයේට පෙරු රාජ්‍ය පැමිණ තිබෙනවා. මේ වන විට රටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 103 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. පෙරු රාජ්‍යෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 11,000 ඉක්මවා තිබෙනවා. දෙදහස් දහසේ වසරේදී වැලිකඩදී අපරීක්ෂාකාරී අයුරින් රියපදවා තරුණයෙකු ආබාධිත තත්ත්වයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට එරෙහිව අධිචෝදනා පත්‍රයක් ගොනු කර තිබෙනවා. පාටලී චම්පික රණවක මහතාගේ එවකට සිටි රියදුරු හා අනුතර සිදු කාලයේදී වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව දෙවන අධිචෝදනා පත්‍රය ගොනු කර ඇති බවයි නීතිපති දපුල දෙලිවේ රා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රාජ්‍ය අධිනීතිඥ නිෂා රාජ්‍යරත්න මෙණිමිය පවසන්නේ.
අද දින නීතිපතිතුමා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා පත්‍ර දෙක ගොනු කරනු ලැබුවා. පළවන අධිචෝදනා පත්‍රය කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබුවේ හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක යන අයට විරුද්ධවයි. එම අධිචෝදනා පත්‍රයේ හිටපු ඇමතිවරයාට චෝදනා ඉදිරිපත් කර ඇත්තේ 2016 වර්ෂයේ පෙබරවාරි මාස 28 වන දින අංක WPKT 7545 දන්න ජීප් රථයේ ගියදුරුව සිටමින් ධාවනය කරමින් අපරීක්ෂාකාරී හා නොසලකිලිමත් ක්‍රියා මගින් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධවයි. දෙවන අධිචෝදනා පත්‍රය අදාළ වන්නේ හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක සහකාර පොලිස් අධිකාරී සුදත් අත්ස්මඩල සහ දිලුම් තුසිත කුමාරයන අය සම්බන්ධවයි. එහි සම්පූර්ණ අධිචෝදනා 16ක් තිබෙන අතර ප්‍රධාන අධිචෝදනා වශයෙන් රථය පැදවූයේ දිලුම් තුසිත කුමාරයන අය බවට ඇඟවීමට බොරු සාක්ෂි සෑදීමට කුමන්ත්‍රණය කිරීමේ වරදට චෝදනා තිබෙනවා. එසේම හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක නීත්‍යානුකූල දඬුවමෙන් ආරක්ෂා කිරීම සඳහා සාක්ෂි අතුරුදහන් කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා. සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට විරුද්ධව පාටලි චම්පික රණවක නීත්‍යානුකූල දඬුවමෙන් ආරක්ෂා කිරීම සඳහා වැරදි වාර්තාවක් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා. එසේම දිලුම් තුසිත කුමාරයන අයට විරුද්ධව පාටලි චම්පික රණවක වරදක් සිදු කර ඇති බව දැන දැනම අසත්‍ය තොරතුරක් එනම් එකී රථයේ පැදවුවේ තමා බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට සාවද්‍ය වරද කියාපෑමක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා. නඩු විභාගයක් ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ තමන් රැඳී සිටි අවස්ථාවේදී නියෝමල් රංගජීව මහතා තමන්ට අමානුෂික අයුරින් ක්‍රියා කළ බව පැමිණිලිකාර ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතා පවසනවා. තමන් ඡායාරූප ගනිමින් සිටි අවස්ථාවේදී රංගජීව මහතා බලහත්කාරයෙන් තමන් අධිකරණ පොලිස් මුරපොළ වෙත ඇදගෙන ගොස් එහිදී පහර දීමට තැත් කළ බව මාධ්‍යවේදියා කියා සිටිනවා. එමෙන්ම තම කැමරාවේ තිබූ චිප් දෙකද ඔහු ලබා ගැනීමට ක්‍රියා කර ඇති බවයි මාධ්‍යවේදියා සඳහන් කරන්නේ. රඩා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු සියලු චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරුණා. කොළඹ මහාධිකරණයේ නියෝගයෙන් නිකුත් කළේ 2006 වසරේ උතුරේ සුනාමියේ නවතැන්නුවන්ට නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී රුපියල් මිලියන 124ක රජයේ මුදල් සාවාද්‍ය පරිහරණය කළ බවටයි ටිරාන් අලස් මහතා ඇතුළු 4 දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයේ නොවැම්බර් 23 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණයේ නියෝග කළා. 2015 වසරේ කොළඹ දෙමටුකොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයිතු ලෙස සිරකර තැබූ බවටයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට චෝදනා එල්ල වී ඇත්තේ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය දින 16ක් පුරාවට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. දිනකට පැය 8කට අධික කාලයක් නිලන්ත ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීම කර තිබෙනවා. එයනු පැය 152කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසමේ තොරතුරු අනාවරණය කර ඇත්තේ. මීට පෙර වැඩිම කාලයක් මේ අයුරින් ප්‍රශ්න කිරීම කර ඇත්තේ දින 4ක් පමණක් බවයි පැවසෙන්නේ. නිලන්ත ජයවර්ධන මහතාගෙන් කෙරෙන ප්‍රශ්න කිරීම අවසන් වී ඇති අතර ඉදිරි දින කිහිපයේදීද ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තුන්වෙනි දිනටත් කොමිසමේ පොලිස් විමර්ශනාංශයේ හමුවේ අද පෙනී සිටියා. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මහත් ආන්දෝලනයට ලක් වූ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ ආදායමින් කොටසක් මෙම ප්‍රහාරයේ මහමුලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ට ලැබුණේ දැන පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකයි. ඒ පිළිබඳව අදහස් දක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා. ඊයේ දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළා. ඒ විමර්ශනවලදී මේ වෙන විට අනාවරණය වෙලා තියෙනවා තර තම කර්මාන්ත ශාලාවක පාදන සඳහා තම නිකුත් කිරීමේදී සහ ඒ කර්මාන්ත ශාලාවේ ආදායම භාවිත කිරීමේදී යම් යම් ආයතන ක්‍රියා සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ අනුව ඒ ඔස්සේ විමර්ශන කරගෙන ගිහින් මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තියෙනවා. එම තම කර්මාන්ත ශාලාවේ උපයාගත් මුදල් යම් කොටසක්
පාස්කුවිර දින ප්‍රහාරයේ සංවිධානය කළ සහරාන් නැමැති තනත්තා වෙත ලබා දී ඒ හරහා මේ ඉරුදින ප්‍රහාරයට ආයෝජනය කරලා තියෙනවා එහෙම නැත්නම් යොදවලා තියෙනවා කියලා ඒ මුදල් උපයා ගැනීම සම්බන්ධව කරන ලද විමර්ශනයේදී අනාවරණය වෙලා තියෙනවා අයථා ලෙස එහෙම නැත්නම් පවත්නා ක්‍රමයට පටහැනි ආකාරයට අධික තම ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා ඒ ආයතනය වෙත ඒ සම්බන්ධයෙන් තමයි දැනට විමර්ශනය කරගෙන යන්නේ ඒ තම ප්‍රමාණය නිකුත් කරේ යම් කිසි චේතනාන්විතවද එහෙම නැත්නම් ඒහි ප්‍රතිඵල පිළිබඳ අවබෝධයකින් යුක්තව මේව තම නිකුත් කිරීම සඳහා කටයුතු කරාද කියන කාරණා සම්බන්ධයෙන් මේ වෙන විට විමර්ශනය කරගෙන යනවා ඒ සම්බන්ධයෙන් ඊයේ හිටපු අමාත්‍යවරයා ප්‍රශ්න කිරීමට ලක් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් මේ විමර්ශන කටයුතු ඒ ඔස්සේ ඉදිරියට පාත්වාගෙන යාමට කටයුතු කරනවා එතන මේ රුපියල් 44 දනට ඒ මුදා සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රමාණයක් අපිට සඳහන් කරන්න බෑ ඒ ඒ යොදවා ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් ඒ විමර්ශන කෙරෙනවා නමුත් දැනට තහවුරු කරගෙන තිබෙනවා ඒ ආදායම කොටසක් ඒ සඳහා යොදවලා තියෙන බව මද්‍රව්‍ය නාශක කාර්යාංශ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 600කට ආසන්න ප්‍රමාණයක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කෙරුණා මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට මරණ දඬුවම ලබා දෙන්නේයි පොලිසියෙන්ම ඉල්ලීමක් කෙරෙනවා පසුගියදා අධිකරණයේ හමුවේ ප්‍රකාශ වූයේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු ගබඩාවේ මත්කුඩු කිලෝග්‍රෑම් 700ක් පමණ ඇති බවට එම නාශක කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා වාර්තාවක් මගින් දැනුම් දී ඇති බවයි. ඒ අනුව අදාළ නඩු භාණ්ඩ වලට මුද්‍රා තිබුණේද ඒවට ආගන්තුක ද්‍රව්‍යයක් මිශ්‍ර කර තිබේද විෂ මද්‍රව්‍ය අඩංගු පාර්සල් වල ආවරණ කඩා නැවත පාර්සල් කර තිබේද පසුව ඒවා සීල් කර ඇද්ද යන ප්‍රශ්නාවලියකට පිළිතුරු සපයන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළා. ඒ අනුව ඒ බත්තර මුල්ලේ පිහිටි රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මත්කොඩු කිලෝග්‍රෑම් 600කට ආසන්න ප්‍රමාණයක් අද දිනේ රැකිනීමට ක්‍රියා කළේ අත්තරංගුවට පත්ව සිටින පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ දෙදෙනෙකුට අයත් ලොරි රථ 4ක් වෑන් රථ 2ක් හා මෝටර රථයක්ද ඊයේ පොලිස් බහරයට ගැනුණා. ගම්පහ පල්ලෙවිල පොලිස් වසමේ බඳුරාගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම වාහන අත්තරංගුවට ගෙන ඇත්තේ මද්‍රව්‍ය චාවාරමට සම්බන්ධ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් තෙරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙසට නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. දැන් මේ වන විට මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 18 දෙනෙක් ඒ වගේම පිටස්තර පුද්ගලයන් 3 දෙනෙක් 21 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ පොලිස් නිලධාරීන් 18 දෙනා අතර පොලිස් පරීක්ෂකවරු 2 දෙනෙක්, උපපොලිස් පරීක්ෂකවරු 3 දෙනෙක්, පොලිස් සැරයන්වරු 5 දෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරු 8 දෙනෙක් සිටිනවා. මේ අත්අඩංගුවටගත් පොලිස් නිලධාරීන් 18 දෙනාගෙන් 12 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. තවත් 6 දෙනෙක් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබනවා. 83000ක් 84000ක් ඉන්න ශ්‍රී ලංකා පොලිසියේ මේ 18 දිනක් කරපු වරදකට අපි හැමෝටම දෝෂාරෝපණ එල්ල වෙනවා. නමුත් ශ්‍රී ලංකා පොලිසිය හැටියට අපේම විමර්ශනාංශයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කඩිනමින් සිදු කරලා අපේ බලාපොරොත්තුව තමයි ඉක්මනටම ඔවුන් අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු කරලා අවසාන වශයෙන් ඔවුන් වැරදි කරවන්නොත් දිය හැකි උපරිම දඬුවම වන මරණ දඬුවම ලබා දීමට ඉල්ලීම් කිරීම. මේක තමයි අපේ බලාපොරොත්තුව. කිසිම ආකාරයක වැරදි කරන දූෂිත නිලධාරීන්ට ශ්‍රී ලංකා පොලිසිය තුල ඉඩක් නැහැ. හැම සමාජිකම මේ වගේ අය ඉන්නවා. නමුත් අපි මේ ගැනිතා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. බෙතර කොස්කොඩ තාරකගේ කුඩුචාලයේ හසුරුවන්නා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් කළු මල්ලි අත්අඩංගුවටගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 230ක් සමග මෙම සැකකරු අඟුඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කොන් මහතාට ලැබුණු තොරතුරකට අනුව අදුරුප්පු වීදියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා. මෙම සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනට තවදුරටත් විමර්ශන කෙරෙනවා. ඒ වගේම ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී දැනට අනාවරණය වෙලා තියෙනවා 4 කෝටි 28 ලක්ෂයකට අධික මුදලක් සංසරණය වෙලා තියෙනවා කියලා. ඒ මුදල් ලැබුණේ කොහොමද? ඒ මුදල් යෙදෙව්වේ කොහාටද? ඒ මුදල් යම් කිසි ආකාරයක රස්තවාදී කටයුතු සඳහා හෝ එහෙම නැත්නම් මුදල් විසුද්ධකරණය සඳහා භාවිත කර මුදල්ද කියන කාරණය සම්බන්ධයෙන් දැනට විමර්ශන කටයුතු කරනවා. රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් මත්පැති තොගයක් ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ මත්පැති තොගය ප්‍රංශයේ සිට ආනයනය කර ඇති බවයි අතිරේක රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ජයරත්න මහතා කියා සිටියේ.
අද දින ෆ්‍රාන්සිය සිට ඔහුගේ නමට එවා තිබුණු පැගි පාසලයක තිබී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් එක්ස්ටසි නැමැති මත්පෙති වර්ගයේ පෙති 5716ක් සොයා ගැනීමට හැකි වුණා. මෙහි වටිනාකම රුපියල් මිලියන 21ක් මොන බවතයි නිලධාරීන් ප්‍රකාශ කරේ. කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයා අදාළ පාර්සලයේ රැගෙන යාමට කටුනායක ප්‍රදේශයේ තිබෙන පුද්ගලික ආයතනයට පැමිණ තිබෙනවා. මෙහිදී නිලධාරීන් ඔහුගේ අදාළ පාර්සලයේ සැක සහිත බවට කිසියම් දෙයක් සංකෝය ඇති බවට එහි බර අනුව තීරණය කර ලැබුවා. අනුව පැඩිදර පරීක්ෂා කිරීමේදී ව්‍යාජ පතුලක අඟවාගෙන තිබුණු එක්ස්ටසි වර්ගයේ පෙති 5716 සොයා ගැනීමට හැකි වුණා. මාතලේ දිස්ත්‍රික්කයේ ජනතා ගැටලු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානයට යොමු වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජයතහවුරු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතව සිටිනවා. ගලේ වෙල ළමා උද්‍යානය අසල සන්නදාන කර තිබූ ජනහමුවට ජනාධිපතිතුමා එක් වුණා. ලුණු අස්වැන්නට ස්ථාවර මිලක් ලබා දෙන්නේයි ගොවීන් ජනාධිපතිතුමාගෙන් මෙහිදී ඉල්ලා සිටියා. ගම්මිරිස් වලට ඉහළ මිලක් ලබා ගැනීම සඳහා අගය එකතු කිරීමේ ක්‍රමවේදයකට යොමු වීමේ වැදගත්කම ජනාධිපතිතුමා ගොවීන් සමග සාකච්ඡා කළා. අමාත්‍ය ජනක බණ්ඩාරතෙන්නකෝන් මහතා සංවිධානය කළ මෙම ජනහමුවට මාතලේ දිස්ත්‍රික් අපේක්ෂකයන් වන රෝහණ දිසානායක ප්‍රමිත බණ්ඩාරතෙන්නකෝන් යන මහත්වරුන්ද එක් වුණා. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුලු සතිපොළ භූමියේ සන්නදාන කර තිබූ ජනහමුවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. ප්‍රදේශයේ ගොවීන් කෘෂිකර්මාන්ත වෙනුවෙන් දක්වන කැපකිරීම මෙහිදී ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් වුණා. දඹුල්ල නගර සභාවේ මූලිකත්වයෙන් සිදු කරන රුවන්ගිරි ජීවහරිත කාබනික පොහොර නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා දැනුවත් කෙරුණා. එමගින් මාතලේ සහ දඹුල්ල ප්‍රදේශවලට කාබනික පොහොර ටොන් 3කින් දිනපතා සැපයෙනවා. ප්‍රදේශයේ කසල කළමනාකරණ ව්‍යාපෘතිය සංවර්ධනයට සහාය වූහොත් මධ්‍යම පළාතට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කළ හැකි බව නාගරික මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා. නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා හා වනජීවි දෙපාර්තමේන්තු අතර ඇති පරස්පර අදහස් හේතුවෙන් සීගිරිය ආශ්‍රිත ඉඩම් අරවුල් දිගු කලක සිට විසඳී නැති බව ජනතාව මෙහිදී පෙන්වා දුන්නා. ඉන් සංචාරක ව්‍යාපාරයටද අහිතකර බලපෑම් එල්ලවන බවයි ජනාධිපතිතුමා වෙත ඔවුන් පෙන්වා දුන්නේ. ඉදිකෙරමින් පවතින ශීතාගාරයේ වැඩ කටයුතු කඩිනමින් නිමා කර දෙන ලෙසද ගොවීන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මැදිහත් වීමෙන් දඹුලු උරුමය සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් එක්ව රුපියල් ලක්ෂ 90ක වේදමින් කොවිඩ් මර්ධනයට රෝහල් වාට්ටුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මෙහිදී සිය ස්තුතිය පළ කළා. හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කෙරුණා. ඒ විද්‍යා ඝාතන නඩුවේ සැකකරුවෙකුට පලා යාමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව සාක්ෂි විමසීම සඳහායි. සිද්ධියට අදාළව ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ සහකාර ලේකම් පොලිස් අධිකාරී සිසිර තිසේරා මහතා සාක්ෂි ලබා දුන්නා. පොලිස් ප්‍රතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විද්‍යා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී විමර්ශන ආරම්භ කළ බව සාක්ෂිකරු ප්‍රකාශ කළා. කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබිරත්න මහතා මෙහිදී විමසා සිටියේ පරීක්ෂණ පවරා ගැනීම සඳහා පොලිස් ප්‍රතිවරයා ලබා දුන් වාර්ෂික නියෝගය තමන් සතුව පවතින්නේ දයන්නයි. සිද්ධියට අදාළ විමර්ශන භාරව කටයුතු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා බවත් තමා එම කටයුතු අධීක්ෂණයේ භාර නිලධාරියා ලෙස කටයුතු කළ බවත් සාක්ෂිකරු තවදුරටත් කියා සිටියා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ආර්.එස්. නාගහමුල්ල මහතා පොලිස් ප්‍රතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත විමර්ශන ආරම්භ කිරීමට තමන්ට උපදෙස් දුන් බවද පොලිස් අධිකාරී සිසිර තිසේරා මහතා තවදුරටත් ප්‍රකාශ කළා. කෙසේ වුවද එය සනාථ කිරීම සඳහා තමන්ට ලිඛිත සාක්ෂි නොමැති බවයි ඔහු කොමිසම හමුවේ සඳහන් කළේ. සාක්ෂිකරු ලබා දුන් පරස්පර ප්‍රකාශ හේතුවෙන් හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට කොමිසමේ සභාපතිවරයා නොතීසින් නිකුත් කළේ සාක්ෂිකරුට දැඩි ලෙස අවවාද කරමින්.
ප්‍රශ්න කිරීම වලදී තවදුරටත් හෙළබුවේ සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2015 මේ 21 වෙනිදා ඉදිරිපත් කර ඇති බීවර්තාව අවිධිමත් එකක් බවයි සිද්ධිය විමර්ශනයේ නනතුරුව පොලිස් අධිකාරී තිසේරා මහතාට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සේවා ඇගීම වෙනුවෙන් ප්‍රශංසාත්මක ලිපියක් හා වැටුප් වර්ධකයක් ලබා දීම පිළිබඳවද කොමිසමේ අවධානය යොමු වුණා පසුගිය ආණ්ඩුව සමයේ වසංගතයක් ලෙස පැතිරී ගිය පාතාලය හා මත්වදුර නැති කිරීමට වහම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අලුත් රටක් නිර්මාණය කිරීම සඳහා සියලු දෙනා ජනාධිපතිතුමාට ශක්තියක් විය යුතු බවද හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකීන්ගේ ජයතහවුරු කිරීම මෙම ජන හමුව පැවැත්වුණේ හොරණ නගරයේදී පසුගිය කාලයේ මද්රව්‍ය ජවාරම කොතෙක් ව්‍යාප්තව පැවතියද යන්න මද්රව්‍ය මැඩලීමට සිටින නිලධාරීන්ම එම ජවාරම සිදු කිරීමෙන් පැහැදිලි වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා ඒ ජනතාව සිරිකොත අල්ල ගැනීම ඒ කට්ටියට උසාවි කියලා බේර ගන්න පුළුවන්. ඒක එයාලට දීලා රටට වැඩක් කරන්න පුළුවන් කරන සැලැස්මක් තියෙන ගෝඨා බෙරාජපක්ෂ මහත්මයාගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න. 69 ලක්ෂයක් ඡන්ද දීලා අනුමත කරපු සැලැස්ම ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවට එතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකත්වයක් ආණ්ඩුවක් පිහිටු යුතුයි කියන එක අපි මතක් කරන්න ඕනේ. ජනාධිපතිවරයා විසින් සැලැස්මක් අපිට දීලා තියෙනවා. ඒ සැලැස්ම අපි ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ බලය අවශ්‍යයි. ඒ බලය ලබා දීම ඔබේ වගකීමක්. විවස්ථාව වෙනස් කිරීම කරන්න. අද මෙහාට වසංගතයක් වෙලා තිබුණා පහුගිය යුගයේ පාතාලේ සහ කුඩු තත් දරුණු ලෙස අවසානයේ කුඩු අල්ලන්න ඉන්න ආයතනය කුඩංගෙන් පිරලා හිටියා. දැන් මේවා එළියට එනවා. ඔවුන්ට ඕන අත්ලංගුට අරගෙන කටයුතු කරගෙන යනවා. අපේ වගකීමක් තියෙනවා සහෝදරයෝ වගේ දෙමව්පියන් වශයෙන් සහෝදර සහෝදරයන් වශයෙන් තමන්ගේ දරුවා තමන්ගේ සහෝදරිය මේවයින් බේරා ගැනීම සඳහා මේවයි මේවා නැති කර දැමීම සඳහා අපි පියවර ගන්නවා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බුලත් සිංහල ප්‍රදේශයේදීද ජන හමුවක් පැවැත්වුණා රබර් කර්මාන්තයේ විනාශ වීමට ඉඩ දෙන්නේ නැති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. රබර් වලට හොඳ මිලක් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය දැනටමත් ආරම්භ කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂකින් ඇතුළු පිරිසක් මෙම ජන හමුවලට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂය කිසිවෙකුගේ හෝ බූදලයක් නොවන බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමක් කිරිල්ලවරදී පැවැත්වුණා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. අපේක්ෂකයින් සඳහා කොට්ටාස බලමණ්ඩල තනතුරු බෙදා දීම මෙහිදී සිදු කෙරුණේ රනිල් වික්‍රමසිංහ මහතා අතින්. මෙහිදී තවදුරටත් අදහස් දක්වූ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ රැක ගැනීම පාක්ෂිකයින්ගේ යුතුකම බව කියා සිටියා. නවි පුද්ගලයන් හැටියට කියන්නේ ඔබේයි පක්ෂයට දෙන්න ඔබේ ගෙදර ආර්ථික ආරක්ෂා කර ඔබේ බර අඩු කර ගන්න සහනයක් ගන්න ඒක මතක තියාගෙන එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න තම රජයක් යටතේ ඛනිජ තෙල් මිල අඩු කරමින් ජනතාවට සහන ලබා දෙන බව සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවර පාතදුම්බර මෙතිවරණ කොට්ටාසයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. නාගරික දුප්පත් ජනතාවට රුපියල් 20,000 දීමනාව අනිවාර්යෙන් ලබා දෙන බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළා. සමග ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජයතහවුරු කිරීම සඳහායි මෙම ජන හමුව පැවැත්වුණේ. පියාගේ සංවර්ධන අඩිපාරේ යමින් අනිවාර්යෙන්ම 20,000 ලබා දෙන්නට කැප වෙනවායි කියන එක මේ අවස්ථාවේ කියන්නේ. අපි දෙවෙනි පියවර උත් ගන්න. ඒ දෙවෙනි පියවර තමයි අපි අනිවාර්යෙන්ම රටේ පවතින තෙල් මිල ජයග්‍රහණය කරලා ආණ්ඩුව ස්ථාපනය කරලා පළවෙනි පැය 24 තුල අපි තෙල් මිල අඩු කරනවා කියන එක තමයි නාස්රට මේ අවස්ථාව. සමගි ජනබලවේගයේ දිරම දුරකටනේ ජයග්‍රහණය කරනවා. ආණ්ඩුව පිහිටවපු හැටි පළවෙනි සති දෙක ඇතුළත 104 සහන පොලි ණය මගේ මතින් ලබා දෙන්නට මම මහනුවරට දැනගෙනමයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.
විපක්ෂ දේශපාලඥයින් චෝදනා කරන අන්දමට පසුගිය වසර 4 මාසක කාලය තුළ මෙරට පාලනය කළේ කවුරුන්ද යන්න පිළිබඳ සැකමතු වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගාමිණී ලොකුගේ මහතා පවසනවා. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියේ. මේ මැතිවරණදී රහිල් වික්‍රමසිංහ මහත්තයා බන්දක කියලා තියෙනවා මේකේ ආර්ථිකය කඩාවැටලා රට හදන්නම් අපිට බාර දෙන්න ඕනේ කියලා. ආර්ථිකය ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි ලෝකේම අර්බුදයක් වුණා. කොරෝනා රෝගේ නාවන අද මේ රටේ රාජ්‍ය සේවයට වැඩිම සහන දීපු ආණ්ඩුව බවට පත් වෙනවා. සමුද්‍ර දුන්නේ කාලේ, වැඩිහිටි ආධාර දුන්නේ කාලේ, නිවාස ආධාර දුන්නේ කාලේ. නු සතයක්වත් වැඩි කරන්න පුළුවන් කමක් ඇති වුණේ නැහැ. පහුගිය අවුරුදු 4 මාස පාලනයේ කේ අපිට රනිල් වික්‍රමසිංහ මහත්තයද කියලා අපි කල්පනා කරන්නේ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට ලොකුවට පේන්නේ 5000 දීපයක. දැන් ඡන්ද ගන්න හිතාගෙන කියනවා අපි 20000ක් දෙනවා කියලා. 20000ක් දෙනවා නම් රාජ්‍ය නායකයෙක් 20000 දෙන ක්‍රමය කියන්න ඕනේ. මේ අතර මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් නගමින් විමසා සිටියේ තවදුරටත් කොරෝනා රෝගීන් හමුවීම ඉදිරි මහමැතිවරණයට බලපෑමක් සිදු කරනු ඇද්ද යන්නයි. කොරෝනා රෝගීන් 196 දෙනෙක් අඳුනාගෙන තියෙනවා මේ වන විට. දැන් මේ තත්ත්වෙත් එක්ක ඉදිරි මහමැතිවරණයට මේක බලපෑමක් වෙයිද කොහොමද ඔබතුමාලගේ දැනීම හැටියට? නෑනේ කොරෝනා රෝගීන් තවත් මතුවෙන්න පුළුවන්. හැබැයි කොරෝනා රෝගය පාලනය කරන්න ඉතාම හොඳ වැඩපිළිවෙළක් අපේ ඉන්නේ. ඒක විසිරලා යන්නේ නැතුව බුද්ධ්‍යංශය පාවිච්චි කරලා ඒ පළාත්වල හිටපු සීලු දෙනාම අරගෙන ඒක පාලනය කරේ. ඒ කලියුත් ඡන්දෙ තිබුණා නැද්ද නෙමෙයි. ඒ කටයුත්ත කරනවා. කරලා මේක පාලනය කරනවා. ඡන්දෙ දෙක එක මේ රෝගය කළමනාකරණය කරන එක. මහමැතිවරණයට දින ලං වෙද්දී දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහ වැඩි වෙමින් පවතිනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජනයන් දක්වූ අදහස් ඇතුළත් 20x20 ජනමතය විශේෂාංගය දැන් රටට අවශ්‍ය වෙන්නේ අලුත් පාර්ලිමේන්තුවක් ගොඩනගන්න ජව සම්පන්න නිර්මාණශීලී ක්‍රියාශීලී කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ගේන්න. එතකොට ෆේල් නොවෙච්ච නායකයෙක් තමයි රටේ අගමැතිවරයා බවට පත් කරන්න ඕන. ෆේල් නොවෙච්ච නායකයෙක් හැටියට තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා විතරයි මේ පිටටණියේ දැනට ඉන්නේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයර වුණත් ඒක ලොකු අස්වැස්සමක්. අපි අදහස් කරනවා ජන සමාජයේ අහිංසක කොට්ටාසේ සුළු මැදම පන්තියට දිනපතා දීමනා ලබන කණ්ඩායමට ස්වයං රැකියා ලාභින්ට ග්‍රාමීය නාගරික දුප්පත් ජනතාවට ආර්ථිකයේ ගොඩනැගෙන ගන්න මාසකට රුපියල් 20000 ගානේ ලබා දෙන්නට අනිවාර්යෙන්ම අපේ ආණ්ඩුව යන්නේ අපි ක්‍රියාත්මක සජිත් ප්‍රේමදාස මහත්තයා ගෙදරින් ගෙනල්ලාද එහෙම නැත්නම් වෙන රටකින් කොහෙන් අර ගෙනල්ලාද ඉතිහාසයේ ඔය පාලන සමයන්වල නිදන් කඩලා ලොකු කතන්දරක් තියෙනවා එහෙම මොන අයෙන් හරි එකතු කරගත් එකකින්ද මොකකින්ද මේ 20000 දෙන්නේ කියන එක පිළිබඳ ආර්ථිකය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමකුත් එක්ක එතුමා පැහැදිලි කරන්න ඕන රටට නිකම්ම නිකම් පොරොන්දු කිය කිය ගිහිල්ලා වැඩක් නැහැ නේ අපිටත් පුළුවන් අරක දෙන්නම් මේක දෙන්නම් කිය කියන්න සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රශ්නේ තමයි එතුමා මේ මහ පොළවේ නෙමෙයි ජීවත් වෙන්නේ. එතුමා මේ රටේ සාමාන්‍ය පොදු ජනතාවගේ හාස්‍යයට ලක් වෙන්න හේතුවත් මේක තමයි. රුපියල් 20000ක් මේ වෙලාවේ දෙන්න බෑ කියන එක මං හිතන්නේ පහවසරේ ළමයට උනත් තේරෙන දෙයක්. ඒ තත්වෙට හේතු උනේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කරපු මහ බැංකු හොරකම සහ එතුමලාගේ ඊටාම දුර්වල අදූරදර්ශී ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති නිසා. එතකොට පහුගිය අවුරුදු 5ේදී විනාශ කරපු ආර්ථිකයක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලැබුණේ. අපි සතුටු වෙන්න ඕන මෙහෙම හරි මේක අල්ලගෙන ඉන්න එක ගැන. පහුගිය කාලේ අපි දැක්කා පළාත් පාලන සුදුවලියක් වෙලා හිටපු ආකාරය ඉදිරියේදී පළාත් පාලනවල බලය වැඩි කරන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා ආනවනම් අපිට අහන්න ඕන මොකද්ද වැඩි කරන්න බලාපොරොත්තු වෙන බලය කියලා. මේ සජිත් ප්‍රේමදාස මහත්මයාට ඕනතරම් පොරොන්දු දෙන්න පුළුවන් නේ මොකද පොරොන්දු කවදාද ඉෂ්ට කරන්න වෙන්නේ නැහැ නේ මොකද දිනන්නේ නැහැ නේ පරදිනවා කියලා හොඳටම දන්න නිසා බය නැතුව පොරොන්දු දෙන්න පුළුවන්. දැන් සජිත් ප්‍රේමදාස නත්තල් 100ට ඇඳලා තියෙන්නේ. මේ සජිත් ප්‍රේමදාස මෙවැනි කොච්චරනම් පොරොන්දු ජනාධිපතිවරණ සමයේ දුන්නද? ඊට පෙර මැතිවරණවල හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට කොච්චර පොරොන්දු දුන්නද? අද සජිත් ප්‍රේමදාසට හම්බන්තොට දිස්ත්‍රික්කයට අඩිය තියන්න බෑ. ඒ හින්දා තමයි කොළඹට වෙන්නේ උතුරට ගින් කියනවා ඊළම දෙනවා කියලා. මේ විදිය පොරොන්දු වලින් මේ මැතිවරණ කාලේ ගත කරන්න තමයි සජිත් ප්‍රේමදාසගේ වැයම. සමගි ජන බලවේගයේ දුරකතනය මේ ගමන ලකුණ අලිය හැම නෙමෙයි. අපේ ඉතින් පරණ කට්ටිය බලනවා බොට කඳා ඉන්නේ හැම කොහෙද කියලා මේ ගමන බලන් දෙපා. බොට කඳා කොහේ හරි හිටපුවා වේ දුරකතනය අපේ ලකුණ. අපි අලියත් එක්ක තරහ නැහැ. හෙන්නුව තියන් ඉන්න අලිබස් එකයි ප්‍රශ්නේ තියෙන්නේ. UNP නගින කලාවේ ඉන්නවා, ජන බලවේගයේ බහින කලාවේ ඉන්නවා. මේ පක්ෂේ කඩාගෙන ගියපු එක්කෙනෙකුටවත් හොඳක් නම් වුණේ නැහැ. ඒකේ ඉන්න නායකතුමා ඔර්ලෝසුවට ඡන්දෙ දෙන්නේ කියලා ඉල්ලනවා. ඉතින් මම ජනතාවගෙන් ඉල්ලනවා ඔර්ලෝසුවට ඡන්දෙ දෙන්න කියලා. සමගි බලවේගයේ පක්ෂේ පාට නිල් පාට. නමුත් මේ මැතිවන්නේදී නිල් පාට පාවිච්චි කරන්නේ නැතුව ඒගොල්ලන් කොළ පාටයි කහ පාටයි පාවිච්චි කරනවා. කොළයි කහයි එකතු වෙනකොට නිල් පාට වෙනවා තමයි. නමුත් එතුමාලගේ පාට නිල නම්
ඇයි ඉතින් ඒක නිල් පාට පාවිච්චි කරන්නේ නැතුව මේ මැතිවන්න කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපි එදත් අදත් හෙටත් කොළ පාටින් තරඟ කරන්නේ වෙනත් පක්ෂයක පාටක් අපිට අවශ්‍ය නැහැ කොළ පාටයි තී සිරිකොතර කියලා කියන්න තරම් මන්ද බුද්ධික ප්‍රකාශයක් කරන්න පුළුවන් මහලේකම්වරයෙක් එක්ක අපි මෙච්චර ගමනක් ආපු එක ගැන අපි සතුටු වෙනවා අපිට විනය පරීක්ෂණ තියන්න මාධ්‍ය හමුවට ඇවිල්ලා කතා කරන්නේ අර ආසුමාරිසිංහ කියන ගොබ්බෙක් මේ UMP එකට ඇවිල්ලා තාම අවුරුදු 4ක් පහන්න මේ මිනිහා තමයි අපිට විනය පරීක්ෂණ ගැන කතා කරන්නේ ඒ තරම්ම දුර්වල තැනකට වැටිච්ච පක්ෂයක් අපේ පක්ෂයේ හිටවූ බැංකු හොරුන්ට විරුද්ධව මම කතා කළා මන්තිරු කඩපුවෙකුට විරුද්ධව මම කතා කළා ඩිෆෙන්ඩර් ගැන මම කතා කළා පක්ෂේ කෘත්‍යාධිකාරියකේ මම ඉද්දි පසජ ප්‍රේමදාස මහත්තයා සහ රවි කරුණානායක මහත්තයා නියෝජනායකවරු හැටපත් කරනවා කිව්වම මම නැගිටලා තුස්සලා කිව්වා රවි කරුණානායක තුමට චෝදනා තියෙනවා මහා බැංකු වංචා පිළිබඳ ඒව නිදොස් කරගෙන පත් වුණා නම් හොඳයි මගේ විරුද්ධත්වය රෙකෝඩ් කරගන්න කියලා මම හඬපටයක් වගේ ඒක ඔප්පු කරන්න පුළුවන් මගේ විරුද්ධත්වය ප්‍රකාශලා එතකොටත් මට වගේ ලියුම් ගණනාවක් ආවා විනය විරෝධී පක්ෂ විරෝධී මගේ ප්‍රකාශ ගැන ඒවා ආවා කියලා මං ඡන්ද වලින් පෙරදුනේත් නැහැ හැමදාම මනාප වැඩි වුණා ඉතින් මේ ලියුම් නම් ගණන් ගන්න නැහැ ජරාජීර්ණු දේශපාලඥයෝ පිරිස ඉන්නේ අපේ ළඟ ඉතින් ජනාධිපතිතුමාගේ තේරීම අපි ඉතින් රටේ තේරීමත් අපි වෙන්න ඕනේ ජනාධිපතිවරයා තෝරලා ඉවරයි දැන් ඒක මකන්න බෑ දැන් ඒක හරවන්න බෑ ඉතින් කරන්න පුළුවන් හොඳම දේ තමයි වැඩ කරන්න පුළුවන් අගමැතිවරයෙක් සහ දක්ෂ කණ්ඩායමක් පත් කරගන්න ලංකා ජාතික වතුකම්කරු සංගමය ස්වාධීන වෘත්තීය සමිතියක් කියලා ඒත්තු ගන්නන්න ව්‍යවස්ථාවෙන් තර්කානුකූලව පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමයි සම්ප්‍රදානුකූලව මෙම වෘත්තීය සමිතියේ සභාපති හා ලේකම් පත් කරන්නේ හරේන්ද වඩිවේල්ද අපිට අදාළ නැහැ වෙනම දේශපාලන පක්ෂකින් තරඟ කරන්න යන්න ඉස්සෙල්ලා ඒ අදාළ පුද්ගලයන් කැල්කියුලේට් කරන්න තිබ්බා මේ තනතුරොත් ඒගොල්ලන්ට අහිමි වෙනවා කියලා. කවුරු හරි හිතනවා නම් එක්සත් ජාතික පක්ෂය නිකන් බුද්ධියගෙන බලාගෙන ඉන්නවා මේවට නිකන් අත ගහන්නේ නැහැ. කැමැති කැමැති කට්ටියට ඕන ඕන දේවල් කරන්න පුළුවන් කියලා. එක්සත් ජාතික පක්ෂය එහෙම පක්ෂයක් නෙවෙයි. අපි ඒක දහරාව කියන්නේ රට ගොඩ දාගන්න. අපිට අගමැති ජනපති දෙපැත්තකට යන්න බෑ. අපි දැක්ක චන්ද්‍රිකා මැතිණිය රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ආණ්ඩු කර අසාර්ථක. මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කරා. හොඳටම අසාර්ථක. සජිත් ජනාධිපතිවරණේ ආවේ සජිත් ජනපති රනිල් අගමැති කියලා. ප්‍රතික්ෂේපයි අසාර්ථකයි දැන් වෙනම ඡන්දය ඉල්ලනවා. ඒ දහරාවේ කොහෙද ගමන? ජනතාවට තියෙන ජීවත් වෙන අමාරුව, ගොවියට තියෙන පොහොර නැති ප්‍රශ්නය, තරුණ තරුණයන්ට රස්සා නැති ප්‍රශ්න, ඒවා සජිත්ට සහ රනිල්ට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ දෙන්නට ප්‍රශ්නේ තිබ්බේ නායකකම ගැනීමේ ප්‍රශ්නේ. දෙන්නා නායකකමට පොර කෑවා. අන්තිමට දෙන්නම හැබැයි නායකකම් දෙකක් හදාගත්තා. නමට එක්සත් කියලා පක්ෂයක් හැදුවා. නමුත් එක්සත් භාවයක් නැහැ. අනිත් එක්කෙනා නමට සමගි කියලා එකක් හැදුවා. ඒකේ සමගියක් නැහැ. එහෙනම් ඒ පක්ෂයට අනාගතයක් නැහැ. අවසහායතිය ස්වාධීන රූපණී ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට.